බුද්ධ ශක්තිය කියන්නේ බුදුවරයන් වහන්සේලාගේ බව උදුරාදමන ශක්තිය. බුද්ධ කියන්නේ බව උදුරාදමන ශක්තිය. එතකොට මොන බවද? මේ මනෝමය කාය තුළ මුල් බැහැගෙන තියෙන රාග බව, දේශ බව, මෝහ බව තමන්ට උදුරාදමන්නට තමන් තුළ ශක්තියක් ලබාගන්න හදාගන්න පුළුවන්. එතකොට බුද්ධ ශක්තිය කියන්නේ බව උදුරාදමන්නට උපකාරක ශක්තිය. එතකොට අරහතුන් වහන්සේලාගේ ශක්තියත් මේ විශ්වයේ තියෙනවනේ. අරහතුන් වහන්සේලාගේ, ලෞතුරා බුදුපියාණන් වහන්සේලාගේ, පසේ බුදුපියාණන් වහන්සේලාගේ සියලු බුදුවරුන්ගේ මනෝමය කාය එක තැනකට කේන්ද්‍රගත වෙලා තියෙනවා. ඒ සියලු කෝටි ප්‍රකෝටි මනෝමය කායන් අර රූප කොටසක් නැති නිසා එක ඉන්දිකටු පෙනෙත්තක අල්පෙනෙත්තක ධර්මවත් ඉඩක් අවසරයක් අවශ්‍ය නෑ. ඒ කෝටි ප්‍රකෝටි ගානක් මනෝමේකායන් තියෙන්. ඒ සියලු දෙනාගේ ශක්තිය එකට කේන්ද්‍රගත වෙලා තියෙන නිසා අනාගතයට බුදු වෙන බුදු කෙනෙක් අනිවාර්යයෙන්ම බුද්ධත්වයට පත්වෙන්නේ ඔය බෝධීන් වහන්සේගාව. වෙන කොහේවත් චක්‍රවර්ති රජ කෙනෙකුට රජ වෙන්නත් බෑ, බුදු කෙනෙකුට බුද්ධත්වයට පත්වෙන්නත් බෑ. ලෝකෙ මේ මිහිතලේ වෙන තැනක, මේ චක්‍රාවාටේ මේ මිහිතලේ වෙන තැනක ඒ ශක්තිය නෑ. එතෙන්ටයි කවුරු හෝ කොතන හෝ ලෝකයේ අරහත්ත්වයට පත්වෙලා පිරිනිවන් පෑවොත් මනෝමය කාය ගිහිලා එතනයි කේන්ද්‍රගත වෙන්නේ. වෙන තැනකට රැඳෙන්නේ නෑ.